අපි සනුලිත් එක්ක ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේක ඉතින් මෙතෙක් කල් අපි ඇඳපු නැති වීඩියෝ එකක්. මම හිතනවා අපේ රටේ නේද මේ වෙනකොට කෘෂිකර්මාන්තය හොඳින් සිද්ධ වෙනවා කෘෂිකර්මාන්තය ගැන. ඉතින් ඒ නිසාම අපි කෘෂිකර්මාන්තය ගැන මතක් වෙනකොට මේක මතක් වෙනවා. අනිවාර්යෙන් මතක් වෙනවා. මොකද හේතුව අපේ රටේ හොඳ ඉතිහාසයක් තිබුණා සත්තු ඊළඟට ඒ අය කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙලා නේද? ස්වභාව පරිසරයේ අපිත් එක්ක කොහොමද පරිසරයට අනුගත වෙලා අපි කෘෂිකර්මාන්තය කරන්නේ කොහොමද කියලා. ඒ සම්බන්ධ නේද? පුංචි ආසම කරන කෙනෙක් තමයි අපි මේ අද අඳින්නේ යන්නේ. පුංචි හරි ආසයි මේ වගේ දේවල් අරගෙන වලලත් අදලා තියෙනවා. ඒක කුඹුරේ හදනවා නේද? ඉතින් කුඹුරක මේ අනිවාර්යයෙන්ම දකින්න ලැබෙන කවුද? පඹේ. ඒක තමයි කුඹුරක අනිවාර්යයෙන්ම පඹේක් දකින්න. මොකද හේතුව කුරුල්ලන්ගේ ප්‍රවේශම් කරන්න පුරුල්ල හරිම ආදරෙන් මේ පඹයත් එක්ක ගත කරන අපි ඒ වගේ එකක් අඳින්න නේද හදන්නේ. ඉතින් ආසයිද? ඔව් ආසයි. හදන්නත් ආසයි අඳින්නත්. අපි ඇඳලා පස්සේ අපි ආරාධනා කරන මේ ගෙවල් වල ඉන්න පුංචි අය නේද මේ YouTube බලන අය ඔක්කොම ඒ වගේ පඹේක් හදයි කියලා. ඉතින් එහෙමනම් ඔන්න අඳින්න හදන්නේ අපි පටන් ගමු. මුලින්ම අපි දන්නවා පඹේක් හදනකොට අපි පුංචි කාලේ අපි හදලා තියෙන. ඉතින් මං හිතන්නේ දැන් අලුතෙන් මේ තාක්ෂණයත් එක මේ ගොඩක් කරනනේ. ගෙදර තියෙන කළු මුට්ටියක් අරගෙන නේද? මුට්ටියක් අරගෙන මුට්ටිය ඔළුවට තමයි මුට්ටිය හැඩේ අරගෙන ඔළුවට දාලා ඇඳුමක් අඳලා නේද? අපි ඒක ඇඳලා බලමුද? හරි. එහෙනම් උනම් ඉස්සෙල්ලම අපි මුට්ටියක් අඳින්නයි හදන්නේ. අපි මුට්ටියක් අඳින්න මොදි ඉස්සෙල්ලම? හරි. ඔන්න එහෙනම් මෙන්න මෙහිම රවුමට ඉස්සෙල්ලම කරන්නේ අපි මෙන්න මෙහිම රවුම ගහලා මුට්ටියක් අඳිනවා. මුට්ටියක් නේ නැවට. ඔව්. හරිද? මුත්තේ මේම අපි මුට්ටියේ කට තියෙන නේද කට? ඕන්න ඔහම කටකුත් අපි අඳිනවා. නේද? ඕන්න ඔහම මුට්ටියේ කට අපි ඇඳගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් නේද ඒකට ඇස් දෙකක් දාන්න? ඔව්. ඕන්න මෙහෙම අපි ඇස් දෙක මෙහෙම දානවා. නේද? ඔහම කටකුත් දානවා. ලොකුට කට දාගම මොකද අපි මේක කළු වෙන නිසා නේද? ඔන්නම ඇඳගත්ත නේද? ඇඳගෙන අපිට පුළුවන් වුණා මේක කළු කරගන්න. කළු කරමුද? හරි මෙහෙම ඔන්න මුට්ටිය අපි මේ විදිහටම කළු කර ගමු. හරි ඊට පස්සේ අපි ඇඳ ගන්නවා මෙන්න මෙහිම රේඛාව. ඔන්න ඔහම රේඛාව. තොප්පියක්. ඔව්. තොප්පියක්. ඔව් ඔහම රේඛාව දාගන්න. පස්සේ මෙතනින් මෙහිම. ඊට පස්සේ මේක මෙහිම රේඛාවක්. නේද? ඔව්. ඔව් මේක දාන්න. හරිද? ඊට පස්සේ මෙතනින් අපි පෙට්ටියක් වගේ මෙන්න මෙහෙම පෙට්ටියක් ඇඳගන්න. හරි. ඊට පස්සේ මෙහෙම රේඛාවක් ගන්න. හරි. මෙහෙම රේඛාවක් ගන්න. පස්සේ මෙහෙම හරිද? හරි. හරි ඊට පස්සේ අපිට පුළුවන් මේකට පිදුරු. ඔව් පිදුරු ටිකක් මේ දානව නේද? හ්ම්. පිදුරු දාලා ඉතින් පිදුරු තමයි අපි පාවිච්චි කරගන්නේ. මෙතනත් අපිට පුළුවන් මෙහිම. නේද? ඒකට තමයි පිදුරු දාමු. ඔව් අන්න හරි. නේද? ඔව්. හරි එතනත් අපි දාපු පිදුරු මෙහෙම මෙහෙම එනවා නේද? ඔව්. ඊට පස්සේ අපි මේක කෝටුවක නේද රඳවන්නේ? ඔව්. අපි කෝටුවක් මෙන්න මෙහෙම ගහලා තියෙනවා නේද? ඔව්. කෝටුවත් පාට කරමුද? ඔව් කෝටුවත් අපි පාට කරමු. කෝටුව වෙන පාටකින් පාට කරමු. හරිද? ඊට පස්සේ මෙතනින් තව කෝටුව එළියට එනවා නේද? ඔව් එන කෝටුවකුත් එළියට එනවා. හරිද? හරි. ඒක හයි කළ තියෙන්නේ කොහෙද? පොළවට.
ඕ කුඹුරක අපි කොළ කුඹුරක හයි කරපු විදියත් අපි පුළුවන් ඕම් පාට කරන්න නේද මේක කට්ටිය ඇවිල්ලා වහලා තින්නේ නේද කට්ටිය ඔව් කවුද කාක්කෝ ඌ කාක්කෝ කුරුල්ලෝ නේද ඔව් අපි දෙන්නේ සරලව මඳිමුද කුරුල්ලෝ නේද පුළුවන් නේද අපිට සරලව රූප අඳින්න ඔව් පුළුවන් නේද අපි ඉගෙනගෙන තියෙන දැන් පුංචි දේවල් අඳින්න ඔහම අඳින්න පුළුවන් උඩත් වහලා ඉන්නව නේද එක්කෙනෙක් වහලා ඉන්න උඩත් නේද ඔන්න පොඩි කුරුල්ලෙක් වහලා ඉන්නව නේද ඔහම පුළුවන් නේද අඳින්න ඔව් වහලා ඉන්න නේද ඈකලින් නේද ආ එහෙමත් අඳින්න ඔන්න ඔහම හැක් අඳින්න අපි එනම් පඹය දැන් පාට කරමු කුෂ්කර්මාන්තයට අද වෙනකොට විශේෂයෙන් පාලි බෝධනාශක ගහන ලොකු ලොකු විස වර්ග ගහන එහෙම නැතුව ඉතින් ඉස්සර කරපු විදිහට මේ වගේ උපක්‍රම මේ වගේ විවිධ ක්‍රම භාවිතා කරලා අපේ රටේ පරිසරයට හානි නොකර පොළොවට හානි නොකර විස නොකර තමයි කුෂිකර්මාන්තය කරේ. ඉතින් ඔන්න අලුතෙන් ඒ ගැන හිතන්නත් පුළුවන් අවස්ථාවක් තියෙන එකම මතක් කරන්නම ඕනේ. අපි මේ වගේ අලුත් අලුත් දේවල් මේ වගේ වෙනස් දේවල් පුංචියට කියලා දෙන්න අපි මේ වැඩසටහන මූලික කරගන්නවා. ඉතින් එහෙනම් අදත් අපි මේ වගේ වීඩියෝ එකකින් අපි ඔයගොල්ලොත් එක්ක හමු වුණා. ඉතින් අපි වීඩියෝ එක බලනවා නම් අපිට පුළුවන් YouTube channel එකට ගිහලා කොහමද සවුන්ඩ් එක කියන්නේ අපි? ඔව් අපේ YouTube channel එකට ගිහලා DP Kids කියලා search කරනවා. ඔව් search කරලා අපි අපේ වීඩියෝ එක බලමු. බලලා අපිව subscribe කරලා ඔව් බලලා මෙහෙමයි. බලලා හොඳයි නම් තමයි subscribe කරන්න නේද? හොඳයි. ඔව් අපි මේ වැඩසටහනේ හොඳට කරනවා නම් ඊළඟට මේකෙන් ප්‍රයෝජනවත් නම් මම හිතනවා මේක හොඳ ප්‍රයෝජනවත් පුංචි අයට ගොඩක් වැදගත් වෙයි මේ දේවල්. මොකද ਉਹ නිර්මාණශීලී කරන්න ඕන. ඔහුට පුළුවන් වෙන්න ඕන පුංචි කාලේ ඉඳලම නිර්මාණශීලී ළමෙක් වෙන්න. ඔව් කොහොමද කරන්නේ? ඉතින් අපි subscribe කරලා ඒකට යහපැතින් තියෙන පුංචි පුංචි bell button එක. ඒකත් click කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ නෑදෑයන්ගේ අතර යාළුවන්ගේ අතර share කරන්නත් තමයි කරන්න එපා. අපිට like උත් දාලා comment එකකුත් දාන්න. ඔව් comment එකකුත් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන් comments වලට ප්‍රතිචාර දක්වනවා. අපිට ඉන්න තිබුණා කල මිල ඊළඟ වීඩියෝ එක. ඒ කියන්නේ අපි වීඩියෝ එකේ ඉන්නලා තිබුණා comment එක ගෙම්බෙක් ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක්. අපි ඒකත් අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට දකින්න පුළුවන්. එහෙම නම් ඔන්න අදත් අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. තව අලුත් මලුත් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන් අපි එන්න. ආයි. ඔව් අපි එන්න ඔයගොල්ලෝ ගෙදරට. සීල් දනටම ඔන්න සමු කියන වගේ ආයෙ ගෝවා.